දැන් මැදම බලත් සභාවේ ඡන්දයට නොයන්නේ ජනතාවනේ මැදම බලත් සභාවේ සභාවාරයට එන්නේ නැහැනේ මන්ත්‍රීවරු සභාවට කොච්චරනම් මේ මේ මාධ්‍ය වේදිනුත් ඉන්නවා මැදම පළාත් සභාව ගැන පුවත්පතක සඳහනක් තිබුණා නම් ඒ සඳහන් ටික එකතු කරොත් වැඩියෙන්ම තියෙන්නේ මේ ප්‍රවෘත්ති වාර්තාවල මැදම පළාත් සභාව ඝනපූර්ණයක් නැතුව කල් තිබ්බයි කියන වැඩිපුරම ප්‍රවෘත්ති වාර්තා ප්‍රමාණය මන්ත්‍රීවරුත් එන්නේ නැහැ ඇයි මේකට හේතුව මේකට හේතුව දවසකට කීයක් වේදම් කරනවද සභාව පවත්වා දවසකට කීයක් වේදම් කරනවද සභාව පවත්වා ලක්ෂ 5ක් විතර දවසකට ඔව් ඒක ජනතාව දන්න මැදම බලා ඒ තියලා පැකින් විතර ඉවර කරලා යනවා ඒ නිසා මම මේ කියන්න ගන්නේ එක කාරණයක් තමයි යෝජනා මම මේ හිටපු සභාපති සාලිය දිසානායක මැතිතුමාගෙන් ඇහුවා අවුරුදු දෙකක් තුනක් අරගමු ඉතුරු ඒවා අපි පැත්තකට දාමු අවුරුදු තුන ඇතුලේ යෝජනා මන්ත්‍රීවරු හැටියට පක්ෂ විපක්ෂ සභාවට ඉදිරිපත් කරලා ඒ යෝජනා ක්‍රියාත්මක වුණු එකඳු යෝජනාවක් හෝ සභාගත කරන්න පුළුවන් ද කියන කාරණා. මොකද අපි ජනතාවගේ හඬ නම් ගෙනියන්නේ අපිට ඒ හඬ ගෙනියන අවස්ථාව තමයි යෝජනා. ඊළඟ අවස්ථාව ප්‍රශ්න කෙරේ. ඒ ප්‍රශ්න වලට ලැබුණු උත්තර මොනවද කියන කාරණා. ඒක උදාහරණයක් ඇටියට ගන්න. අපිට අපේ පළාතේ වැලිවිට සංගරාජ නායක මහින් පානන් වහන්සේ කියන්නේ මැදම පළාතට නෙමෙයි මුළු රටටම වටිනා සංඝ පීත්‍රුන් වහන්සේ නමක්. උන්වහන්සේගේ කීර්තිය යසස පිළිබඳව මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. අපි ඉල්ලීමක් කරා සංඝ රජ දිනය සංඝ රාජ නාමි වහන්සන් වහන්සේ වෙනුවෙන් දිනයක් ප්‍රකාශයට පත් කරන්න කියලා. දැන් අවුරුදු 5ක් තිස්සේ සාකච්ඡා කරනවා මේ යෝජනාව යවන්න. අද වෙනකන් අපිට පුළුවන් කමක් උනේ නැහැ. මම ඉදිරිපත් කරපු යෝජනාවක් තියෙනවා 1848 මාතලේ ඓතිහාසික කැරල්ල පිළිපත් ඒ කැරල්ල සිදු වුණු බිම තියෙන ශිලා ලේඛනය අද මහ පොළොවට ගිලා බැහැලා අවසන්. ඉතාම පොඩි ප්‍රමාණයක් තමයි ඇහැට පේන්න තියෙන්නේ. මේ තමයි මේ රටේ විප්ලවීය ජන අරගලයේ සිදු වුණු අවස්ථාව මීට අවුරුදු 174කට කලින්. ඒ ඓතිහාසික මාතලේ කැරල්ල සිදු වුණු ස්ථානයේ ඒ ශිලා ලේඛනයේ අවස මේ ශිලා ලේඛනයේ තියෙන පුංචි භූමිය මේ වෙනකොට පෞද්ගලික ඉඩම් හිමියෙක් විසින් අත්පත් කරගෙන අවසන්. ඒ නිසා දිගින් දිගටම අපි ප්‍රකාශ කරා යෝජනාවක් ගෙනල්ලා සම්මත කරගත්තා පුංචි බෝඩ් ලෑල්ලක් දාන්න කියලා මෙතන. මෙන්න මෙතන තමයි ඓතිහාසික මාතලේ කැරල්ල සිදු වුණු තැන කියලා බෝඩ් ලෑල්ලක් දාන්න කියන යෝජනාවයි ගෙනා. එතකොට කවුරු හරි යන පාරේ හරි යන කෙනෙකුට විදේශිකයෙකුට වේවා වෙනත් අයකට වේවා සමාජ පරිවර්තනයේ කඩයිම සලකුණු කරපු බිම පිළිබඳව ජනතා අවධානය ලක් වෙන්න. නිකන් හිතලා බලන්න වෙන රටවල් වල මේ තරම් වටිනාකම් තියෙන දේවල් කොහොම තරම් ගිහිල්ලා තියෙනවා. දැන් මේකට අවුරුදු 8යි. අද වෙනකන් ක්‍රියාත්මක කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තීරණයක් ක්‍රියාත්මක නොවනවා නම් යෝජනාවක් ක්‍රියාත්මක නොවනවා නම් ඊළඟ කාරණේ තමයි ඔය අපේ සුරංග මහත්තයා සඳහන් කරපු නාම ලේඛනයේ ගත්තොත් ඔතනින් අනුරහ නෑන්දු වන්තුමා කියන නමක් කියව. මේ පරාජිත ලයිස්තු. මෙතුමා තමයි දූෂණය සම්බන්ධයෙන් වැඩිම දූෂණ ප්‍රමාණයක් හොයලා සභාවට ඉදිරිපත් කරලා මේ පිළිබඳව විභාග කරන්න කිව්ව මන්ත්‍රීතුමා. අඩුම තරමේ එතුමා කතා කරපු කාරණා 12ක් විතර මම පෞද්ගලිකව දා. 12න් එකම කාරණයක් ගැනවත් කිසිම වැඩක් වුණේ නෑ. අන්තිමට එතුමාට සිද්ධ වුණා පුටුව උඩ නගින්න විතරක් නෙමෙයි එතුමා මේ පරීක්ෂණය කරන කමිටුවෙන් ඉවත් වෙන්න. එතුමා ඉල්ලාස් වුණා. එතුමා මේ එක්සත් ජාතික පක්ෂේ නෙමෙයි පොජන එක්සත් පෙරමුණ. එතුමා එම් වුණා. මෙන්න මේකයි තියෙන තත්ත්වය. මට ප්‍රශ්නේ තියෙන 133 නෙමෙයි 133 වැඩි වුණ නැත්තේ ඇයි කියන. ඉතින් මේ පළාත් සභා පෞගේ කාල සීමාව තුළ ක්‍රියාත්මක වුණේ මෙවැනි අකර්මණ්‍ය තත්ත්වයක. මහජනතාව හැටියට ගිහිල්ලා මහජනතාවගේ ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරලා පිළිතුරක් ලබා දෙන්නට බැරි නම් මහජනතාවගේ හඬ ගෙනියන්න බැරි නම් මම අර ගිය සැරේ සත්මෙදිත් ප්‍රකාශ කරා ගස් ටිකක් විශාල ප්‍රමාණයේ වන හානියක් සිදු වෙනවා පාරිසරික සංවේදී කලාපේ කියලා. මේ ඊයේ ආරම්භ වුණා තවත් ගස් 62000කට අවසරය ලබා සංවේදී කලාපේ අතුරු මොන තරම් බෝඩ් ලෑලි ඉස්තුවද මොන තරම් කතා කරා. ඒ නිසා තාම පැහැදිලිව තියෙනවා මන්ත්‍රීවරු හැටියට පක්ෂ විපක්ෂ වේවා මේ ජනතා ගැටලු වලට විසඳුමක් නොලබන තැනක් බවට මෙතනපත් වෙනවා නම් චන්දපුලට යෑම පිළිබඳව නෙමෙයි
මේ සරෙත් ඝනපූර්ණේ පවත්වා ගැනීම පිළිබඳව ගැටලුවක් තියෙනවා. හොඳයි අපි ඊළඟ අවස්ථාව එක්සත්